අපි අද චැට නිවුස්රූම් වැඩසටහනට සම්බන්ධ වෙන්නේ උරුදු විජේවීර ඔබ දේශපාලන පරපුරකින් පැවතෙන කෙනෙක්නේ මේ මේ පාර ජනාධිපතිවරණය ගැන මොකද්ද ඔබට තියෙන දැක ඔබ දේශපාලනයේ ඉන්න නිසා කවුරු දිනයිද සා වැඩි වාසි තියෙන කාටද ඔබේ දැක්ම මොකද්ද මම හිතන්නේ මම දේශපාලන පක්ෂයක නායකයෙක් නිසා කවුද දිනන්නේ කවුද පරිදින්නේ කියන එක ගැන කතා කිරීම තරම් යහපත් නෑ කියලා මම හිතනවා නමුත් අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට විශ්වාස කරනවා ලංකාවට අපිට ගැලපෙන අපේ දේශපාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන එක එතනදීත් මම හිතන්නේ මේ තියෙන දේශපාලන කඳුරු සියල්ල ඇතුළේ අපි විශ්වාස කරනවා වාම කඳුරත් ජාතික කඳුරත් එකතු වෙච්ච වඩාත් ප්‍රගතිශීලී දේශපාලන ගමනක් රට අවශ්‍යයි කියන එක ඉතින් ඒ වෙනුවෙන් යම් බලවේගයක් නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කරන්නේ සහ උත්සාහ ගනිමින් ඉන්නේ වාම කඳුරත් ජාතික කඳුරත් සුවඳ ඇතුලේ දේශපාලනයක් තෝරමින් අපි ඉන්නවා දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයේ මේ ජනාධිපතිවරණය කිසිම පක්ෂයකට හෝ කණ්ඩායමකට සහය දක්වන්නේ නැහැ. ඒ කියන්නේ ඔබගේ පක්ෂයේ දරන ප්‍රතිපත්ති වලට ගැළපෙන කෙනෙක් නැහැ. පැහැදිලිවම අපි විශ්වාස කරන මේ රට හමුවේ තියෙන අනුතුර සම්බන්ධයෙන් නිර්මාණය වෙන්න ඕන දේශපාලන බලවේගයේ බලකඳුර නිර්මාණය වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ මොහොතේ එහෙම කිසිම කෙනෙක්ට සහාය දෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ වංචා දූෂණ සහ මේ තියෙන මේ රටට ද්‍රෝහී වැඩපිළිවෙල පරාජය කරන්න අවශ්‍යයි කියන එක. ඔබගේ පක්ෂයට දකින අනුතුර මොකක්ද දැන් ගොඩක් අය විවිධ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන ආර්ථිකය ගැන, ජාතික ආරක්ෂාව ගැන විවිධ දේවල්. ඊටත් වඩා අනුතුරක් තියෙනවද නැත්නම් මේ ඔබ දකින අනුතුර මොකක්ද? ඔව් පැහැදිලිවම අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි ලංකාවේ දේශපාලනය ගත්තොත් ප්‍රධාන දේශපාලන ධාරා තුනක් තියෙනවා. එකක් තමයි වාමවාදී දේශපාලන ධාරාව, ජාතික දේශපාලන ධාරාව සහ ලිබරල් ධනවාදී දේශපාලන ධාරාව. එතකොට මේ ධාරා තුනෙන් තමයි මේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. මේ මොහොතේ ගත්තම ලංකාවේ තියෙන ප්‍රධානම අභියෝගයක් වෙන්නේ මේ ගෝලීය වශයෙන් ලංකාව වට කරලා තියෙන වටලෑම. ඒ කියන්නේ මේ වන විට එට්කා ගිවිසුම, සෝෆා ගිවිසුම වැනි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට, ඒ වගේම තමයි අපි දන්නවා නේටෝ සංවිධානයත් එක්ක ගෝලීය වශයෙන් යුරෝපයේ ඇතුළත් තියෙන ත්‍යත් එක්ක මේ මුහුදු සේදමාවතක් තියෙනවා ලෝකේ බාණ්ඩ හෝමාරු වෙන මේ මුහුදු සේදමාවතේ බලය අත්පත් කර ගැනීම සඳහා කොට නම් සංවිධානයක් අලුතෙන් නිර්මාණය වෙලා තිනවා ඒකත් එක්ක විශේෂයෙන්ම චීනය, රුසියාව වගේ රටවල් ලෝක බලවතුන් වශයෙන් නැවත නැගිටිනකොට ඊට ප්‍රතිවිරුද්ධව තියෙන ලෝකේ මහා බලවතුන් එකට ඉඩ දෙන්නේ නැතිකොට ඒ හරහා හැදෙන මේ ගෝලීය දේශපාලන අර්බුදය ඇතුලේ අපි ඉත් එක් බවට සහ අපි දඩමිමක් බවට පත් වෙලා තිනවා විශේෂයෙන්ම අපේ මේ තියෙන පීඨීම නිසා ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක අපි පිහිටලා තින්නේ ඒ වගේම තමයි මුහුදු සේදමාවතේ හරි මැදක තමයි අපි පිහිටලා ඉතින් එහෙම තැනක මේ රට යටත් කරලා බිඳ වට්ටන්න අවශ්‍ය සැලසුම් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා ගෝලීය මට්ටේ වගේම තමයි මේ රටේ හරපද්ධතිය සංස්කෘතිය විනාශ කරලා ඒක බිඳ වට්ටලා ලංකාවේ කොඳුනාරටිය කඩන්නත් වෙනම වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒතර අපි විශ්වාස කරනවා මේ ඇතුලේ තියෙන මේ ගෝලීය වශයෙන් ලංකාව බිඳ වැට්ටීම සහ අභ්‍යන්තර වශයෙන් ලංකාව බිඳ වැට්ටීම ඇතුළුව මේ රට උරුම වෙච්ච මේ තියෙන සාම්ප්‍රදායික දේශපාලන ඇතුළේ උරුම වෙලා තියෙන මේ වංචා දූෂණ සහ මේ තියෙන ප්‍රතිගාමී මේ බලවේග සියල්ල පරාජය කරන්න වාම කඳුරත් ජාතික කඳුරත් එකතු වෙච්ච දේශපාලන බලවේගයක් අවශ්‍යයි. ඉතින් මෙන්න මේ අනුතුරට මුහුණ දෙන්න අවශ්‍ය දේශපාලන බලවේගයක් වෙනුවෙන් තමයි අපි දේශපාලනය කරමින් ඉන්නේ. ඔබ කියන්නේ එතකොට සේදමාවත අයිති කරගැනීමේ ඒ අරගලයේ කුදුරක් බවටද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පත් වුණේ? පැහැදිලිවම ඔබ බලන්න චීනය විසින් පහුගිය කාලේ නිර්මාණය කරා වරායන් ගණනාවක් ලෝක රටවල් වල. අද වෙනකොට ඒ රටවල් වල තියෙන අභ්‍යන්තර දේශපාලන තත්ත්වයේ ආරවුල් අර්බුද බලන්නකෝ. චීනය විසින් ලෝකේ නව මුහුදු සේදමාවතක් නිර්මාණය කරා. ඒ වගේම තමයි ඉන්දු පැසිෆික් දේශපාලන සැලැස්ම ඇතුලේ ඉන්දු පැසිෆික් මේ තියෙන මේ භූදේශපාලන ඇතුලේ ඇමරිකාවටත් චීනටත් එකලෙස මේ කියන මුහුදු කලාපේ වැදගත්. ඒතර අපි දන්නවා පිලිපීනේ වගේ, තායිවානේ වගේ රටවල් ඇමරිකානු හිතවාදී වෙද්දී චීනය විසින් ඔවුන්ට හිතවාදී රාජ්‍යයන් ගොඩනගනවා සහ ඔවුන්ට හිතවාදී ඔවුන්ගේ උපක්‍රමික වැදගත් වෙන වරායන් ගොඩනගනවා. අපි දන්නවා දැන් තායිලන්තය හරහා කිලෝමීටර් 168ක ඇලක් කපන්න යනවා. ඒ ඇලක් කපලා ඒක හරහා මුහුදු මාවත විවෘත කරනවා, පැසිෆික් කලාපේ ඉන්දු කලාපයට විවෘත කරනවා. ඒ විවෘත කරනකොට ඒ කපන ඇල වැටෙන්නේ කෙලින්ම ලංකාවේ හම්බන්තොට වරායන් යටට. හැබැයි ඇල කපන්න කලින් හම්බන්තොට වරායක් හදලා අපිට ණයගුලකුත් දීලා ඒක ඇතුලේ අපිව හිර කරලා ඔවුන් මේ වරායන් ටික ගන්න සමත් වුණා. එතකොට අපි ඒක ඇතුලේ බැලුවොත් පැහැදිලිවම මේ කියන ආකාරයේ ප්‍රධාන වශයෙන්ම චීනය විසින් නිර්මාණය කළ තියෙන මේ නව සේදමාවත, ඒ සේදමාවත ඇතුලේ ඒකට ප්‍රතිවිරුද්ධව ගොඩනැගෙනවා බලයක් අනිත් පාර්ශ්වයන්. ඒතර ඒක ඇතුලේ ලංකාව කියන්නේ දේශපාලන, ඒක මං හිතන්නේ අපේ හිටපු දේශපාලකයන් විසින් තමන්ගේ බල අරමුණු සහ මුදල් කෑදරකම් නිසා ලංකාව උගස් තිබ්බ මේ රටවල් වලට. ඒ නිසා අද අපි කැමැත්තෙන් වුණත් අකමැති වුණත් සෝෆා ගිවිසුම මේ රටට එනවා. සෝෆා ගිවිසුම යමුණුමට 14ක් අලුතෙන් එකතු කරලා තියෙනවා. ඒක ඇතුලේ මේ රට යටත් කරගන්න අවශ්‍ය වැඩ ටික හැදෙනවා. ඉන්දියාව කැමති නෑ චීනයට මේ රටේ වරායක් අයිති වෙනවට. ඒතර ඉන්දියාව නැවත වරක් උත්සාහ කරනවා ඒ
තමන්ට අවශ්‍ය බලපරාක්‍රමය නිර්මාණය කරගන්න එක්කා ගිවිසුම් වගේ ගිවිසුම් ගෙනල්ලා මෙරට අභ්‍යන්තර දේශපාලනේ බිඳවට්ලා ඔවුන්ට අවශ්‍ය දේශපාලන නිර්මාණ මේකේ ගොදුරක් බවට අදුරනට ලංකාව පත් කළා ඉවරයි. දැන් මේ ගොදුර එසේමසේ අවදානමක් නෙමෙයි තියෙන ලොකු අවදානමක්. ඉතින් මේ අනතුර මෙච්චර ලොකු අවදානමක් තියෙදි මේක දැක දැක ඇයි නිහඬ දේශපාලන ක්‍රියාකාරීත්වය පේන නැහැනේ ඔබේ? අපි පැහැදිලිවම එක්කා ගිවිසුමට එරෙහිව වැඩසටහන් ගණනාවක් කරා. අපිට මාධ්‍ය යම් ප්‍රමාණක ඉඩ හම්බෙනව අඩුයි. අපි ලංකාව පුරා දිස්ත්‍රික්ක හැම එකම වගේ එක්කා ගිවිසුම එපා කියලා අසි මාලාවක් කරා. ඊට පස්සේ කොළඹ ඉඳන් දළදා මාලිකාවට අපි රත පෙරපාලිකින් ගිහිල්ලා සත්‍යක්‍රියාවක් කළා. නායක හාමුදුරුව හමු වෙලා, මහානායක හාමුදුරුව හමු වෙලා දැනුවත් කළා, ලිපියක් බාර දුන්නා. ඒ වගේම ලංකාවේ තියෙන සීලුම පන්සල් සහ ආගමික ස්ථානවලට අපි ලිපියක් බාර දුන්නා. ලංකාව පුරාම අපි පත්‍රිකා බෙදීමක් කරා. අපි ලොකු කාර්යභාරයක් කරා මේ එක්කා ගිවිසුමට එරෙහිව. දැන් රත් කරමින් ඉන්නවා, ඉදිරියට රත් කරනවා. ඒ වගේම සෝෆා ගිවිසුම් පහමු වෙලා තියෙන අනතුර සම්බන්ධ ඉතින් අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක් නිසා අපිට යම් ප්‍රමාණයකට අඩුවෙන් මාධ්‍ය ඉඩ ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි මේ සටන කරනවා, ඉදිරියටත් කරගෙන යනවා. ඔව්, මම දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්ද කියලා. ඔබගේ පියා අද ජීවතුන් අතර හිටියා නම් මේ අනතුර දැකලා ඔහු ගන්නවා කියලා හිතන්නේ ඔබ මොන වගේ ක්‍රියාමාන? අනිවාර්යයෙන්ම ඔහු ඒ සටන් බිමේ ඉන්නවා අපිත් එක්ක. මම හිතන්නේ ඉන්දු ලංකා ගිවිසුම පරදවමු කියලා ඉන්දියාවෙන් ලංකාවට ආපු මේ මෑත කාලයේ ප්‍රධානම ආක්‍රමණයේ අභියෝගයේ දැකලා ඒ වෙනුවෙන් සටන් කරලා මව්ව නැත්තම් මරණය තෝරගත්ත කෙනෙක් මගේ තාත්තා 60 දහක තරුණියොත් එක්ක. ඉතින් මම විශ්වාස කරනවා එදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව සටන් කරා වගේම මේක මේ අදීය වෙච්ච දෙයක් නෙවෙයි. අපේ 2005 ඉතිහාසය ගත්තොත් ඉන්දියාව ලංකාව 17 වතාවක් ආක්‍රමණය කරලා තිනවා. 18 වෙනි වතාව තමයි ඉන්දු ලංකා ගිවිසුම, 19 තමයි එක්කා ගිවිසුම. එතකොට ඉතිහාසය පුරා මේ රටේ මිනිස්සු මේ වෙනුවෙන් සටන් කරලා තිනවා. සේනගුත්තෙක්ගෙන් පටන් ගත්ත. සේනගුත්තෙක් කියන්නේ සොල්දාදුව නෙවෙයි, සෙන්පතියෝ නෙවෙයි, රජවරු නෙවෙයි. සේනගුත්තෙක් කියන්නේ වෙළෙන්දෝ. වෙළෙන්දෝ ඇවිල්ලා 2500 කට කලින් මේ රට ආක්‍රමණය කරන්න පටන් අරගෙන මේ 2500 ඉතිහාසය ඇතුලේ 17 වතාවක් ඉන්දියාව මේක ආක්‍රමණය කරලා තිනවා. ඉතින් ඉතිහාසය පුරා හිටපු මිනිස්සු, විරෝධාර මිනිස්සු මේ සටන කරා. ඉතින් මම හිතන්නේ අපේ තාත්තලා අද හිටියා නම් ඔවුනුත් අපිත් එක්ක මේ සටනේ ඉන්නවා අනිවාර්යයෙන්ම. ඔව්, දැන් ඔබගේ තාත්තා දේශපාලනයට සම්බන්ධයි අපිත් හැමතිස්සෙම නම කියවන කෙනෙක්. සංවේදී කාරණයකට ගියොත් ඔබට ඈත මතකයේ මොකක්ද තාත්තා ගැන තියෙන ඔබට වඩාත්ම මතකයේම තියෙන? මම හිතන්නේ තාත්තා අරගෙන යනකොට මං වයස අවුරුදු 2 මාරක් වගේ. මට තාත්තා ගැන ලොකු මතකයක් නැහැ. මට තාත්තා ගැන මතකයේ එන්නේ ගොඩක්ම ගණේ මුල්ල කමාන්ඩෝ කඳුරේ අපි රඳවලා තියෙනකොට. එතකොට අවුරුදු 2ක් වගේ. එතකොට අක්කලා සහ අම්මා තාත්තා ගැන කතා කරන්නේ මතකයන් එක්ක තමයි මගේ තාත්තා ගැන තියෙන මතකයේ ගොඩනැගෙන්නේ. එතකොට ඔබට දැන් ටික තාත්තා ගැන කතා ප්‍රවෘත්තිනේ ඔබට ඇහෙන්නේ. අම්මා සහ ගෙදරින් මොකක්ද කිව්වේ තාත්තා ගැන ඔබට ඔබගේ හිතේ ඇති වෙන චිත්‍රය? ඔව්, ගොඩක්ම අම්මා දේශපාලන වශයෙන් ගෙදර කතා කරන්නේ නැහැ මුකුත්. ගොඩක්ම අක්කලා කතා කරේ. ඉතින් සාමාන්‍ය දරුවෙක්ට තාත්තා කෙනෙක් තියෙන ආදරේ, මොකද තාත්තා ගොඩක් දරුවන්ට ආදරය කරපු කෙනෙක්, අක්කලාටත් ගොඩක් ආදරය කරපු කෙනෙක්. ඉතින් ඒ මතකයන් තමයි ගොඩක් වෙලාවට අක්කලා මතක් කරේ. ඔව්, දැන් ඔබගේ තාත්තා අරගෙන යනවා. ඉන්පසු මම දැන් තාත්තා ගැන පවුලට නැති වෙනවා කියන්නේ ලොකු අරුමුදයක් ඒ පවුලට. ඔබත් අම්මත් සහෝදරයොත් කොහෙද ඒ කාලේ හිටියේ? කොහොමද ජීවිතේ ගෙවාගත්තේ? ඔව්, මං හිතන්නේ අපි ගොඩක්ම කඳුරු ජීවිතයක් තමයි ගත කරේ. මුලින්ම ගණේමුල්ල කමාන්ඩෝ කඳුරේ, ඊට පස්සේ ත්‍රිගුණාමලයේ නාවික කඳුරේ, පසුව වැලිසර නාවික කඳුරේ තමයි බහුතරයක්. මං හිතන්නේ වඩාත්ම ලොකු කාලයක් අපි අවුරුදු 30කට 35කට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න කිරීම වලට ලක් වෙමින් හිටියද නැත්නම් ඔබ ජීවත් වුණද ආරක්ෂාව වෙනුවෙන්ද හිටියේ? මගෙන් මුල් කාලේ ගණේ මුල් ඉන්න කාලේ අම්මව යම් ප්‍රමාණයකට ප්‍රශ්න කිරීම කරා. නමුත් මං හිතන අම්මා දේශපාලනේ සම්බන්ධ වෙලා හිටියේ නැහැ. පසු කාලෙන් එහෙම අපිට ප්‍රශ්න කිරීම මුකුත් එහෙම ප්‍රශ්න වුණේ නැහැ. අපි හමුදා වාතරෙන් බලාගත්තා. ඉතින් අපිට අර කඳුරු ජීවිතයක් ගත කරනකොට නිදහස නැතිවීම, ඉතින් ඒ ප්‍රශ්න ටික ඒක සාමාන්‍ය විදිහට උද්ගත වුණා. නමුත් එහෙම අපිව ප්‍රශ්න කිරීම වලට එහෙම කිසිම දෙයකට ලක් කරේ නැහැ. දැනුවත්ව දැන් again සැලකේ දු කාලේ අවුරුදු 30ක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි, ඔබේ ජීවිතෙත් සෑහෙන කාලයක්. මම හිතන ඔබේ අම්මගේ ජීවිතේ සෑහෙන කාලයක්. කඳවුරු ජීවිතයේදී ඔබ ලැබපු අත්දැකීම මොකක්ද? ඔව්, ඉතින් කඳවුරු ජීවිතය හොඳයි කියලා කියන්න අමාරු. ඒක නොතිබුණා නම් හොඳයි කියලා තමයි දැන් හිතෙන්නේ. නමුත් ජීවිතේ අපිට විවිධ අවස්ථාවලට විවිධ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් කඳවුරේ ජීවිතය දුකයි. ඉතින් ඒක නිදහස ගොඩක් අඩුයි. නමුත් ඉතින් කොහොම හරි ජනගත වෙලා, සමාජගත වෙලා ඉතින් ජීවිතේ ගොඩනගාගෙන යනවා. කඳවුරු ජීවිතය ගැන චුට්ටක් කතා කරොත් ඒ කියන්නේ ඔබට ඒ කාල සීමාව තුළ මිතුරන් ආශ්‍රය කරන්න, ඒ කියන්නේ පවුලෙන් එහා මේ සමාජයක් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණාද?
එක සීමා සහිත වුණේ කියන්නේ මුල් කාලයේ මුල් අවුරුදු මං හිතන්නේ 10ක් විතර ලොකු තද සීමාවන් ප්‍රමාණයක් යොදවලා තිබුණා. නමුත් යම් පසු කාලයක් වෙනකොට යම් නිදහසක් ලැබුණා සමාජ ආශ්‍රය ගන්න විශේෂයෙන්ම පාසල් යනකොට පාසලේ යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණා. නෑදෑයෝ හැටියට අම්මගේ ළඟම ඥාතීන් දෙන්නෙක්ට විතරයි බලන්න අවසර තිබුණේ. මාමටත් ලොකු අම්මටත් විතරයි අවසර තිබුණේ. අනිත් කිසිම කෙනෙක් එක්ක කතා බහ කරන්න විශේෂයෙන්ම ත්‍රිකුණවල ඉන්නකොට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. කොළඹාවට පස්සේ යම් නිදහසක් හම්බුණා. ඔබේ පවුල කඳුරුගත වෙනවා කියන කාරණේ සහ දැන් තාත්තව මුලින්ම අත්අඩංගුවටපත් වෙනවා. තාත්තා නැති වුණා කියලා ඔබ දැනගන්නේ කොයි කාලේ වගේද? එතකොට ඔබ මේ කියන ත්‍රිකුණාමලයේද කොහේද කොහොමද ඒක දැනගත්තේ? මං හිතන්නේ තාත්තා නැති වුණා කියලා මං හිතන්නේ හමුදාවට බාර වෙනකොට දැනුවත් අම්මලා. මොකද තාත්තා වරන් යන්නේ 10-12 වෙනිදා අරන් යන්නේ. 13 වෙනකොට උදේ පත්තරේ යනවා තාත්තා නැති වෙලා කියලා. ඒ කියන්නේ 1989 නොවැම්බර් මාසේ 12 මුලපණින් අරන් යනවා. 13 වෙනිදා උදේ පත්තරේ ඒ සම්බන්ධයෙන් පූර්ති පළ වෙනවා. එතකොට හමුදාවට බාර වෙන්නේ ඊට මං හිතන්නේ දවස් 5ක් 6ක් විතර පහුවිලා තමයි අඳුරට අම්මලා බාර වෙන්නේ. ඉතින් ඒ අතරමැද කාලේදී මං හිතන්නේ අම්මලා දැනුවත්. ඉතින් මම මගේ මතකයේ ගොඩනැගෙන පුංචි කාලේ ඉඳන්ම තාත්තා නැහැ කියන එක තමයි දන්නේ. ඔබේ පවුලේ අම්මා ඇරෙන සෙසු සමාජිකයෝ ගැන මතක් කරොත්? ඔව්, අක්කලා 4 මල්ලි කෙනෙකුයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ නම් වැඩි දේශපාලනට කැමති නැහැ. ඒ නිසා මං හිතන්නේ ඒගොල්ලෝගේ පෞද්ගලිකත්වයට මම ගරු කරන්න ඕනේ. ඒ නිසා මං ලොකුවට කතා කරන්න කැමති වෙන්නේ නැහැ. අක්කලා 4 දෙනෙක්ුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඔවුන් සියල්ල අධ්‍යාපනය අමාර කළා. ඔවුන්ගේ ජීවිතය ඔවුන් දේශපාලනට කැමති නැහැ. ඔවුන් ස්වාධීනව ජීවිතේ ගොඩනගා ගන්න තමයි කැමති. දැන් ඔබ පාසලට යමුනා කියලා කිව්වා. එතකොට ත්‍රිකුණාමල කඳුරේ ඉන්න කාලේ වෙන්නේ නැති මුලින්ම පාසල් යන්නේ නැති කොහෙටද? මොකද්ද මේ පාසල? මුලින්ම ත්‍රිකුණාමලයේ තිස්ස විද්‍යාලය කියලා පාසලක් තිබුණා. ඒකට ගියා. ඊට පස්සේ අවුරුදුක් විතර ඉස්කෝලේ යන්න ඕනේ නැහැ ආරක්ෂක හේතුන් මත. නැවස 7 වසරට කොළඹ DS යනනාක විද්‍යාලයට යනවා. ආරක්ෂක හේතුන් මත කිව්ව පෞද්ගලික ආරක්ෂකයන්ද රටේ ආරක්ෂාව මොකද්ද ඒ කාරණේ? ඒක මම හිතන්නේ කඳුරු අපි මාරු වෙද්දි ඒ කඳුරෙන් කඳුරකට අපි මාරු කරද්දී යම් කාලයක් යනවා, යම් සීමාවක් යනවා. ඒතකොට ඒ සීමාව ඇතුළේ මොකද අපි මුලින් පාසල් ගියේ කඳුරු ඇතුළේ තියෙන ඉස්කෝලේකට. කොළඹ ආවට පස්සේ අපිට කඳුරෙන් පිට ඉස්කෝලේකට යන්න වුණා. ඉතින් එතකොට යම් ප්‍රමාණයකට නීතිමය කියන ආරක්ෂක කටයුතු ගොඩනැගෙනකන් අවුරුදු විතර පාසල් යන්න ඕනේ නැහැ. දැන් මේ පාසල් දෙකේදීම ඔබව ඇසුරු කරපු මිත්‍රයෝ, ඔබට හමුණු යාළුවෝ දන්නවද මේ විජේවීරගේ පුතා කියලා? ත්‍රිකුණාමලේ නම් අවසන් කාලේ යම් ප්‍රමාණයක් දැනගෙන හිටියා. කොළඹ DS යන විද්‍යාලේ මම ඉගෙන ගත්තේ. ඒකෙත් ගොඩක් අය දැනන් හිටියේ නෑ. මං හිතන්නේ දැන් තමයි ගොඩක් අය දන්නේ කවුද කියලා. මොකද හමුදා පවුලක් හැටියට තමයි අපි ගොඩක් ගියේ. පාසලේ යම් යම් ප්‍රමාණයක් දැනගෙන හිටියා. නමුත් ගොඩක් අය දැනන් හිටියේ නෑ. යම් ප්‍රමාණයක් දැනගෙන හිටියා කිව්වේ ගුරුවරු විතරද? යම් යම් යාළුවෝ ඔබවත් සමීප වෙච්ච යාළුවෙකුටවත් නෑ? ගොඩක්ම ගුරුවරු සහ විදුහල්පතිතුමා තමයි දැනන් හිටියේ. ඒ කියන්නේ ඔබත් ප්‍රවේශම් වුණාද මේ කාරණා මේ සංගවාගෙන සිටින්නේ? ඔව්, මාත් ගොඩක් වෙලා නොකිය තමයි හිටියේ. එතකොට දැන් ඔය DS නායක විද්‍යාලයට එනකොට, ඒ කියන්නේ ඔබේ වයස අවුරුදු මම හිතේ 15 ඉක්මවලා. එතකොට ඒ කාල සීමාව දැන් ගත්තම ඔබේ පියාගේ අනන්‍යතාවයත් වහගෙන ඒක ලේසි වැඩක් නෙමෙයි මට හිතෙන විදිහට. එතකොට ඒ කියන්නේ ඔබේ දැන් ඔබේ තාත්තා දේශපාලනය කරපු නිසා ඔහු මේ යනවා. ඒක එක කාරණයක්. එතකොට ඔබේ පවුලේ ඔබ සඳහන් කරපු සමාජික අයියලා අක්කලා 4 දෙනෙක් සහ ඔබ 5යි අම්මයි ඔබ 5 දෙනාට. එතකොට අර විජේවීරගේ ළමයි නිසා කොයිතරම් දුරට මේ සමාජය ඇතුලේ සැඟවී සිටින්න උනාද? දැන් අද ඒක ඔබේ ජීවිතේට, ඔබේ සහෝදරයන්ගේ ජීවිතේට මොන විදියටද බලපෑවේ? ඒක ඍණාත්මක බලපෑමක් තියුනේ නැද්ද? මානසික පීඩනයක් තියුනේ නැද්ද? ඔව්, ඔක්කොම 6 දෙනෙක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම පීඩනයක් බවට පත් වෙනවා. මොකද සමහරවිට ඉතින් යාළුවෝ කතා කරනකොට සමහර තැන්වලදී උත්තර දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. හැමදේම අහන් ගන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. ඉතින් ඒ වගේ තැන්වල ගොඩක් වෙලාට ඉතින් ගොඩක් වෙලාට උත්තර දෙන්න නැතුව නිහඬ වෙන්න තියෙන. ඉතින් එහෙම ඉතින් අපහසුතාවයට පත් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. දැනගත්තම අපහසුතාවයට පත් වෙච්ච අවස්ථාත් තියෙනවා. ඉතින් ඒව අද ජීවිතයේ අත්දැකීම් කරගෙන හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තු. මොකද ඉතින් අපි හැමෝටම කටුක කාලවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන්ම පාසලේදී පිටත වැඩවලට යද්දී තාත්තා කවුද කියලා ආදී ඒක සාමාන්‍යයෙන් අහන දෙයක් නේ. අම්මා කවුද කියලා ආදී විස්තර ආදී ඉතින් ගොඩක් අපහසු කාලයක් තිබුණා උත්තර දෙන්න. ඉතින් කොහොම හරි ඒවලට මුහුණ දීලා ඒක ජීවිතේට පන්නරයක් වෙලා තියෙනවා. ඔව්, දැන් ඔබේ පියාව ජවිප
ප්‍රකල්පයේ නිර්මාතෘවරයා හැටියට يعني සෑහෙන අපි දැකලා තියෙනවා සමරුම් ඉල් මහවිරු සමරුම් මේ වගේ සමරුම්. එතකොට මේ සමරුම් එක්ක ඔබේ පවුලට ඒක ඔය කාල සීමාව තුළ ජවිපේ ඔබලා බලන්න ආවද ඔබල වෙනුවෙන් පෙනී සිටියද කොහොමද අතීතයේ? මම හිතන්නේ දැන් ජයිපී කිව්වම ගොඩක් නායක මට්ටමනේ තාත්තට ආදරය කරන මිනිස්සු ගන්නාවක් ඉන්නේ ඇයි විවිධ පක්ෂවලට බෙදිලා ඉන්නවා තාත්තට ආදරය කරන කණ්ඩායම් මේ පක්ෂ පසුබාහන්න වෙන් වෙලා කැඩලා ගියාම ඉතින් ඒ පහළ මට්ටම් වල බිම් මට්ටම් වල ඉන්නවා තාත්තට ආදරය කරන මිනිස්සු අතටත් ඉන්නවා ඉතින් ඒ ඉතිහාසයක් පුරාම අපිට එහෙම උදව් කරපු එහෙම ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා නායක මට්ටමෙන්නේ මම කියන්නේ සාමාන්‍ය සමාජික සහ තාත්තට ආදරය කරන අය දැන් තමත් ඔබේ අම්මා ජීවතුන් අතර ඉන්නවා එතකොට ඔබත් එක්කද අම්මා ඉන්නේ තාම අම්මදාම වැලිසර නාවික කඳුරේ ඇයි ඒ කඳවුරු ගත වෙන්නේ ආරක්ෂක ප්‍රශ්නයක්ද නැත්නම් මුල් කාලේ අපි ආරක්ෂක හේතුන් මත රඳවලා තිබුණා දැන් මං හිතන්නේ ගොඩක් දැන් බොහෝ දුරට එළියට ආවට පස්සේ මොකද තාත්තගේ තිබ්බ ගොඩක් ඔක්කොම දේවල් සියල්ල ඒ තාත්තා පෞද්ගලිකව හම්බ කරගත්ත දේවල් නෙවෙයි ඒගොල්ලෝ කරපු දේශපාලනයත් විදිහ හම්බ කරගත්ත දෙයක් නැහැ ඉතින් ඒ සියල්ල තාත්තලා තිබුණේ ඔක්කොම රාජසන්ත කරා ඉතින් දැන් ඇවිල්ලා එළිය ඉන්න තැනක් නැති ප්‍රශ්නයක් තියෙන ඉතින් අපි උත්සාහ කරනවා හිමීට ප්‍රශ්න ටික විසඳගෙන සමාජයට යන්න තාත්තට කියලා එතකොට ගියක්වත් තියුනේ නැද්ද ඒවත් රාජසන්ත කරත් පෞද්ගලික වශයෙන් තාත්තා පෞද්ගලික වශයෙන් හම්බ කරපු මුකුත් නැහැ තාත්තගේ પરම්පරා වලින් උරුමයට ගෙවල් ඉඩම් තිබුණා ඒවා තාත්තලගේ දේශපාලනයත් එක්ක ගොඩක් විනාශ වෙලා ගියා ඊට පස්සේ මං හිතන්නේ දැනටත් ওই සමහර තාත්තට අයිති වෙන්න ඕන ඉඩම් එහෙම තිබුණා ඒවත් ඔක්කොම මං හිතන්නේ තාම නඩු සහ ඒවා කිසිම දෙයක් නිදාස් වෙලා නැහැ දේශපාලන වශයෙන් පටන් ගත්තම ඒ සියල්ලම මං හිතන්නේ තාත්තා පක්ෂ වෙනුවෙන් උපයපු දේවල් පෞද්ගලිකව උපයපු දේවල් නැහැ ඉතින් ඒ සියල්ලම උලපනේ ගෙදර දක්වා තිබ්බ සියල්ලම පක්ෂ වෙනුවෙන් උපයපු දේවල් ඒ සියල්ලම මං හිතන්නේ රාජසන්ත කරලා තියෙන්නේ ඔව් දැන් අපි මෙච්චර වෙලා කතා කරේ අපේ රටේ එක්තරා يعني යුග පෙරළියක් අවුරුදු 30ක විතර කාලයක් මේ තමයි වේගෙන් වේගෙන් කතා කරගෙන ආවේ. එතකොට විජේවීරගේ පුතා කඳවුරුගත වෙ ඉඳලා අවසානයේ කොළඹ ඩීඑස්එනානායක විද්‍යාලයට ඇවිල්ලා ඉගෙනගෙන ඊට එහාට උසස් අධ්‍යාපනයත් ලැබලා යම් කාලයකදී අපි දකිනවා මාධ්‍ය ඔස්සේ එළියට එනවා. විජේවීරගේ පුතා ජවිපේ තෝරගන්නේ නැතුව වෙනත් දේශපාලන ධාරාවක් තෝරගන්න මොකද්ද බලපාපු ප්‍රධානම හේතුව? ඔව් මං හිතන්නේ වෙනත් දේශපාලන ධාරාවක් තෝරාගත්තාට වඩා මම මගේම දේශපාලන ගමනක් සාමි රට අවශ්‍ය දේශපාලන ගමනක් තෝරලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මම රෝහණ විජේවීරගේ පුතා වුණාට මම ජනතා විමුක්ති පෙරමුණේ පුත්‍රයා නෙවෙයි. මට ජනතා විමුක්තිනේ කිසිම අයිතියක් නැහැ. නමුත් මට තරුණයෙක් හැටියට දේශපාලනය කරන්න අයිතියක් තියෙනවා. ඉතින් මම ජනතා විමුක්තිනේ පන්ති 7ක් තිබුණා. ඒ 4ත් සහභාගී වුණා. ඒ අධ්‍යාපනයත් ලැබුවා. නමුත් මම විශ්වාස කරනවා මේ රට ගැලපෙන වඩාත්ම හොඳ දේශපාලන මතවාදී දැක්ම මොකද්ද කියන එක මම විසින් තීරණය කළා. ඉතින් ඒක ඒ කිසිම තරක නැති නිසා අලුත්ම දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරන්න තීරණය කරා. තාත්තගේ කතා තාත්තගේ කියන්නේ දැක්ම ඔබ කොයිතරම් දුරට කියෙව්වද මේ පහුගිය කාල සීමාව තුළ ඒ සඳහා අවස්ථාව ලැබුණාද කොහොමද ඒ කියන්නේ ඔහුගේ ඒ දවස්වල අපිත් අහලා තියෙන ඔහුගේ කතා අහන්න ඒ කියන්නේ කොහේ හරි රසීමක් විජේවීර එනවා කියලා තියුණොත් සෑහෙන මිනිස්සු පිරෙලා ඇහුවා කියලා ඔබත් අහලා ඇති. එතකොට ඒ ඔහුගේ ඔහු තුළ තියුණ දැනුම ඒ උකහා ගන්න ඔබ මේ කොයිතරම් දුරට වෙහෙසුණාද කොහොමද ඒ දේ කරගත්තේ? ඔව් මං හිතන්නේ එක තාත්තා වීම නිසා විශේෂ කීවීමක් තියෙනවා. එතකොට මං හිතන්නේ තාත්තගේ ලියපු පොත්පත් සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ මුද්‍රණය වෙලා. ඒ සියල්ලම වගේ කියවලා තියෙනවා. තාත්තා කරපු කතා වැඩසටහන් කැසට් පට මට විශේෂයෙන්ම මේ පහුගිය කාලේ මම දේශපාලනය කරනකොට බිම ගම්වල ඇවිදිනකොට ඒ හංගම් හිටපු කැසට් පට ගොඩාක් අය මට දීලා තියෙනවා. ඒ වගේ කැසට් පට ගොඩාක් මම හිතන්නේ ශ්‍රවණය කරලා තියෙනවා මේ පහුගිය කාලේ විශේෂයෙන්ම. ඒ වගේම තමයි මම රුසියාවේ ගිහලා අධ්‍යාපනය කරද්දී රුසියාවේ තාත්තත් එක්ක ගැට ගැහිලා හිටපු ඒ අධ්‍යාපනය ලැබු ඒ අයවත් මට කතා කරන්න හමුනේ. ඉතින් තාත්තා ගැන මම ලොකු කීවීමක් අධ්‍යයනයක් කරා පහුගිය කාලේ. ඉතින් ඒවත් එක්ක තාත්තගේ දැක්ම, දේශපාලන දර්ශනය, ඒකත් ක්‍රියාමාර්ග මේ සියල්ල ගැන මම හිතන්නේ ඒක පුංචි කාලේ ඉඳන්ම ඒක ගෙදර සමාජයෙන් වෙන දෙයක්. ඉතින් එහෙම ලොකු කීවීමක් තියෙනවා තාත්තා ගැන. ජවිපෙන් දේශපාලනයට ආරම්භයක් ලැබුණ නැද්ද ඔබට? එහෙම නිල වශයෙන් කෑම කවුරුත් කතා කරලා නැහැ. මං හිතන්නේ වාම ව්‍යාපාරය ඇතුළේ එහෙම හැඩයක් නැහැ. එහෙම කතා කරලා නැහැ. ජවිපෙහෙට පුනායකයවත් ඔබ ඒක ඒ ඔය කාල සීමාව තුළ අඩු ගානේ දුක සැප බලන්න ඇවිල්ලා නැද්ද? සෝමා සමරසිංහ මහත්මයා පක්ෂ නායකත්වයේ ඉන්නකන් අවසාන වෙනකම්ම ගෙදරත් එක්ක සම්බන්ධයක් තිබුණා. ගෙදරට ආවා, කතා බහ කරා. විශේෂයෙන්ම මං හිතන්නේ 2014 විතර වෙනකොට මම ලංකාවෙන් රුසියාවේ අධ්‍යාපනයට යනකම්ම යම් සම්බන්ධතාවයක් තිබුණා. ඊට පස්සේ ඉතින් කනගාටු දායක ලෙස ඒ සමහර සම්බන්ධතා බිඳ වැටුණා. එහාට ගියත් අපිට විජේවීර කියන රූපේ දකිද්දී අපි දැකපු හැඩයක් තිබුණා. ඔහුද පැලඳපු තොප්පියක් තිබුණා. ඔබත් ඊට වඩා වෙනස් තොප්පියක් පළඳිනවා. මොකක්ද මේ තාත්තා පළඳපු හිස්වැස්ම සහ ඔබේ හිස්වැස්මේ සම්බන්ධයක් තියෙනවද? මොකක්ද මේ
වෙනස. ඒකනම් එහෙම සම්බන්ධයක් නැහැ. ඉතින් මේක මේ මං මට ගැලපෙනවායි කියලා හිතන තෝරා ගැනීම. තාත්තා බෙරේ තොප්පිය පැලඳේ මම මේ ගෝල්ෆ් කැප් කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් තාත්තාගේ ස්වරූපි දරුවන්ට එනවා මුහුණුවර. ඉතින් ඒක විශේෂ තෝරා ගැනීමක් නැහැ. ඒ තොප්පියම ගන්න ඕනේ කියලා එහෙම නැහැ. ඉතින් මේක මං හිතනවා මට වඩාත්ම ගැලපෙන හැඩය කියලා. ඔබ මුලදී සඳහන් කරා මේ වමේ ව්‍යාපාරය සහ ජාතිකවාදී දේශපාලන එකතු වෙන්න ඕන කියන සංකල්පය. ඒක තව ටිකක් විග්‍රහ කරවතින් දැන් තාත්තා ගත්තොතින් මුල් කාලයේදී කියන්නේ ටිකක් විප්ලවකාරී අදහස් දරපු එතනින් ඉඳලා තමයි මේ වෙන්නේ. එතකොට ඔබ අද මේ වගේ තැනක ඉන්නේ කාලානුරූපීව, ඒ කියන්නේ කාලයත් සමග ඇති වෙච්ච තත්ත්වයන් එක්කද? මොකක්ද ඔබ ඒක විග්‍රහ කරන්නේ කොහොමද? මම දේශපාලනේ පටන් ගන්නේ තාත්තා අවසානයේ නතර කරපු තැන කියවගෙන. හරියටම මේ දේශපාලනේ විග්‍රහ කරගත්තොත් මම දේශපාලනේ පටන් ගන්නේ තාත්තා ඇවිල්ලා නවත්තපු තැනක් තියෙනවා. එතනින් මම පටන් ගන්නේ. එතකොට එතන තාත්තා අන්තිමටම අම්මට යනකොට කියලා ගියේ ළමයින්ට හොඳට උගන්වන්න ළමයින්ගේ ආගම වෙනස් වෙන්න දෙන්න එපා කියන එක. ඒක ඇතුලේ තාත්තා මතු කරපු කාරණා තමයි මේ රටේ මේ ආගමික සංස්කෘතික හරපද්ධතිය ගැන වඩාත් හොඳ කීමක් දරුවන්ට තියෙන්න ඕන කියන තැන. මම හිතනවා මම දේශපාලනේ පටන් ගන්න ඕනේ එතනින්. ඒ තාත්තා කියපු අන්තිම වචන වලින් තමයි මමගේ දේශපාලනේ පටන් ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එතනදී මම විශ්වාස කරනවා අර කියපු විදියට රෝහණ විජේවීර දේශපාලනේ පටන් ගන්න වාම හැඩයකින්. හැබැයි 88-89 වෙනකොට ඒ රතු කොඩි අතේ තිබ්බ පැත්තක දාලා ජාතික කොඩි අතට ගත්තා. ඒ තමයි මව් වීම නැත්තම් මරණය දේශප්‍රේමී සටනක් කරේ. 88-89 වාමාංශික කැරල්ලක් නෙවෙයි මේ රටේ තිබුණේ. දේශප්‍රේමී කැරල්ලක් තිබුණා. දේශප්‍රේමී අරගලයක් තිබුණේ. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මව් බිම වේදන එකට එරෙහිව තමයි සටනක් තිබුණේ. ඒතර ඒ දේශපාලනේ මම ඔබතුමා අර පළින් අහපු ප්‍රශ්නේ මම තාත්තාව නිවැරදිව කියවාගත්ත නිසා මට පුළුවන් වෙනවා තාත්තා ආපු මාර්ගය මොකද්ද කියන එක නිවැරදිව කියවාගෙන එතනින් ඉස්සරහට ගමන් කරන්න. ඉතින් එහෙම තැනක තමයි මම විශ්වාස කරන්නේ. මේ රටේ වාම කඳුරේ ඉන්න හොඳ සූඳ තියෙන මිනිස්සු, වාම සූඳ තියෙන මිනිස්සු, ඒ කියන්නේ වංචා දූෂණ වලට එරෙහි පරාර්ථය, අනිකා ගැන හිතන, අනිකා වෙනුවෙන් වැඩ කරන, සමාජ වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් හොඳ මිනිහෙක් ඉන්න වාම සූඳ තියෙන. දැන් වාම කඳුර ගුවන් පක්ෂ නායකයෝ හිතන්න එපා. ජාතික කඳුර ගුවන් පක්ෂ නායකයෝ හිතන්න එපා. මම මේ කතා කරන්නේ වාම සූඳ තියෙන මිනිස්සු. මේ මහවලට ආදරය කරන අවංක වංචා දූෂණ වලින් තොර රට ගැන හිතන එහෙම අවංක වාම මිනිහෙක් ඉන්න. ඒ වගේම ජාතික කඳුරෙත් ඉන්න හොඳ මිනිහෙක්. මේ රට බෙදෙනවට විරුද්ධ සංස්කෘතික හරපද්ධතිය රකින්න, අපේ උරුමය රකින්න, අපේ උරුමයට ආදරය කරන, ඒ වටිනාකම් ගෙනියන අර සරමයි බැනීමයි මේ හොරට ඇඳගත්තු මිනිස්සු නෙවෙයි. ඇත්තටම ඇඟ ඇතුලේ තියෙන ජාතික මේ මහපොළොට 13ට විරුද්ධ මේ මහපොළොව රකින්න කැමති මිනිහෙක් ඉන්නවා. ඒතර මේ කඳුරු දෙක විජේවීර අන්තිමට 88-89 වෙනකොට විජේවීර ඒ කඳුරු දෙක එකතු කළා තමයි ඒ වෙලාවේ තිබ්බ ලිබරල් ධනවාදී කඳුර මේ රට විකුණන, මේ රට විනාශ කරන කඳුරට විරුද්ධව සටන් කරේ. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සටන් කරේ. එතකොට ඒ කඳුරු දෙකේ මිනිස්සු අදටත් ඒ සෝඳ තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මම විශ්වාස කරනවා මම දේශපාලනේ පටන් ගන්න ඕනේ අර තාත්තා අන්තිමට කියලා කිව්ව වචන ටිකෙන්. ඒ වචන වලින් තමයි මම දේශපාලනේ ආරම්භ කළා තින්. ඉතින් ඒ වචන වලින් දේශපාලනේ ආරම්භ කරොට ඒ දේශපාලනේ ක්‍රියාත්මක කරන්න පක්ෂය මේ මොහොතේ අපි දකින්නේ නැහැ. වාම කඳුරත් වාම සෝඳ තියෙන මිනිහත් ජාතික සෝඳ මිනිහත් එකතු කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් මේ මොහොතේ අපි දකින්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒක අලුතෙන් නිර්මාණය කරන්න. ඔබේ පියා බෞද්ධාගමිකයෙක්ද? හරි. ඔබ සඳහන් කර අම්මට කියලා ගියා කියලා මේ ආගම වෙනස් කරන්න දෙන්න එපා කියලා. මම හිතන්නේ ඒ මේ පණිවිඩය ඇතුලේ මම හිතන්නේ ලොකු මේ කියන්නේ ඔහු දෙයක් කියන්න උත්සාහ කළා තියෙනවා. මේ කියන්නේ වර්තමානයටත් ගැලපෙන මොකද්ද ඒ කියන්නේ ඒ තරම් ලොකුවට එහෙම ආගම වෙනස් කරන්න දෙන්න එපා කියන කාරණේ? මං හිතන්නේ ඒක ඇතුලේ මං හිතන්නේ විශේෂයෙන්ම තාත්තා වාමාංශික ව්‍යාපාරයක හිටපු නිසාත් ඒ වගේම තමයි හොඳට කියවාගෙන තිබ්බ දෙයක් තමයි මේ සංස්කෘතික හරපද්ධතිය මොකද්ද කියන එක මේ රටේ. ඒතකොට දැන් මං උදාහරණයක් වශයෙන් ගත්තම ඔහු ලංකා හිටපු විප්ලවීය වාමාංශික දේශපාලනයේ නායකයෙක්. හැබැයි ඔහු රුසියාවට එළිය ගොඩාක් පක්ෂපාති වුණා චීනයට. මොකද චීනේ ගොඩාක් සංස්කෘතික විප්ලවයක් වුණේ. ඒ දෙකේම හොඳ දේවල් එය අරගත්තා. අරගෙන මේ ලංකාවට ගැලපෙන දෙයක් ඇද්ද? විජේවීරගේ වචන වලින් කියනවා නම් රෝහණ විජේවීර කියවා රුසියන් සපත්තුව අපිට ලොකුයි. රුසියන් විප්ලවයේ හැඩය අපිට ලොකුයි. චීන සපත්තුව අපිට පොඩි. චීන විප්ලවය හැරේ අපිට පොඩි වෙන්න පුළුවන්. අපි අපිට ගැලපෙන අපේ සපත්තුව මා ගන්න ඕනේ. අපි අපිට ගැලපෙන අපේ හැඩේ හදාගන්න. ඒතර මේ 2500 ඉතිහාස උරුමයක් තියෙන තැනක අපිට ඒකට ෆයින් ගහලා ගමන් කරන්න බෑ. ඒ සංස්කෘතික හරපද්ධතිය කියීමේ ජාතික හැඩය කියවීම සහ වාමාංශික හැඩය කියීම ඇතුලේ ඔබට පුළුවන් වෙනවා මේ කඳුරු දෙක එකතු කරන්න. මම හිතන්නේ ඒක ඇතුලේ තමයි 2005 අලිකොටි ගිවිසුම පරද්දන්න, 2002 අදපු රිගේනින් ශ්‍රී ලංකා පරද්දන්න සෝමාංශ අමරසිංහගේ නායකත්වයෙන් යුතු ජවිපේ එදා ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හදලා මේ රටේ යුද්ධය පරද්දන්න
දන්නවච්ච බිම හදලා දුන්නේ ඒ විජේවීරගේ මතවාද. හැබැයි පසු කාලෙින් මේක ජවි පිට අහිමි වෙලා ඒක මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනම ඒ කොඩි අරගෙන ගමනක් ගියා. එතකොට ඒකට බිම හැදුවේ අපි හැමෝම මේ ඉතිහාසය දිහා බලන් හිටනන් අලි කොටි යුසුම් පරද්දමු කියලා මහපාරේ පෙළපාලේ ගිහිල්ලා යුද්ධ කරන්න ඕනේ බලෙන් යුද්ධ කරන්න ඕනේ කියලා මේ සක්නට ඇදගෙන ගිහිල්ලා මේ බිම හැදුවේ ජවිපේ. එතකොට ඒ ජවිපේ අද තියෙනවා කියන එක මම කියන්නේ එදා තිබ්බ ජවිපේ. එතකොට ඒක ඇතුලේ තිබුණා මේ වාම සුන්දරයි ජාතික සුන්දරයි ගන්න අපේ දේ සූර්යසිංහ ව්‍යාපාරේ ජවි විසින් මැදිහත් වෙලා නිර්මාණය කරන දායක වෙච්ච ව්‍යාපාරයක්. ඒ වගේම තමයි මේ දේශජාති ජාතික ව්‍යාපාරය. ඒක නිර්මාණය කරන්නත් ජයපිතා විශාල වැඩ කොටසක් අපි ජාතික හැදී සා වාම හැදී එකතු කිරීම. ඒතර ඒක ඇතුළේ රට ලොකු ජයග්‍රහණ ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ කිවිීම තාත්තට තිබුණා. ඒ කිවිීම තමයි තාත්තගේ වචන වලින් ඒ වචන ඒ වෙලාවේ තම කලබලකාරී ස්වරූපයක් තමන්ව මරන්න ගිරිනවා කියලා දන්න ස්වරූපයක්. ඒතර ඒක ඇතුළේ ඒ වචන ටික තමයි තාත්ත පුංචියට ගොනු කරලා අම්මට කිව්වේ දරුවෝ මේ විදියට මේ සංස්කෘතිය හරපද්ධති ඇතුළේ තියලා උගන්වන්න කියන එක. මම විශ්වාස කරනවා අදට තාත්තා වාමාංශික නායකයෙක්. හැබැයි ඔහුට මේ රටේ සංස්කෘතිය ගැන හොඳ කියවීමක් තිබුණා. මොකද අපි දන්නවා ලංකාවේ ගොඩක් වාමාංශික දේශපාලන ආදරය කරන ගොඩක් අය තමගේ දරුවන්ට ලෙනින්, ස්ටාලින් ඔය වගේ නම් පාවෙල් ඔය වගේ නම් දැම්ම අදට අපේ සමාජයේ ඒ චරිතය ඉන්නවා. හැබැයි රෝහණ විජේවීර මේ රටේ ප්‍රධානම විප්ලවී වාමාංශික නායකයා. ඔහුගේ දරුවෝ සීල දෙනාටම යොදන්නේ සිංහල බෞද්ධ නම්. මගේ නම උවිදු විදුර, අමා, මායා, දසුන්, චාගා මේ ඔක්කොම මේ රටේ සංස්කෘතික හරපද්ධතියන් ආපු නම්. එතකොට මේ ගැන හොඳ කීමක් රෝහණ විජේවීරට තිබුණා. ඉතින් මම හිතනවා තාත්තව ගීව ගනිද්දී ඒ තාත්තව කීවීම ඇතුලේ මට හම්බෙනවා අපි යන්න ඕන ගමන මොකද්ද කියන එක. ජනාධිපතිවරණයට තවත් මාසයකටත් අඩු කාලයක් ඉතුරුලා තියෙන්නේ. මේ දේශපාලන ධාරාව ගැන අද මොකද ඔබට හිතෙනදී? ඔව් මම හිතන්නේ මම දේශපාලන පක්ෂයක නායකයෙක් නිසා දැන් මේ ගැන රෝහණ විජේවීරගේ පාවීම නිසා ප්‍රකාශයක් කිරීම යම් ප්‍රමාණයකට වාසිදායක වාසිදායක වෙන්න පුළුවන් නිසා මම දන්නවා මාධ්‍යයේදී හැටියට මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. නමුත් මට යම් සීමාවක් ඇතුළේ කතා කරන්න වෙන්නේ. අපි විශ්වාස කරනවා වාම කඳුරේ ජාතික කඳුර එකතුකින් කූ බලවේගයක් නිර්මාණය කරන ඕනේ මේ දූෂිත කඳුර පරාජය කරන්න. මේ ද්‍රෝහි කඳුර පරාජය කරන්න. එතකොට මේ මොහොතේ අපි දකිනවා මේ දූෂිත කඳුර ද්‍රෝහි කඳුර එකට එකතු වීමෙන් ශක්තිමත් වීමෙන් යනකොට හොඳ මිනිස්සු හැමදාම තැන් තැන් වලට බෙදලා ඉන්නේ. ඉතින් අපි පහුගිය කාලේ ඇත්තටම පක්ෂයක් හැටියට අපි ලිපි ලබා දීලා මේ වාම ධාරාවෙත් ජාතික ධාරාවෙත් ඉන්න පක්ෂයකට යම් යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. නමුත් මේ වෙනකොටත් ඒ වලට උත්තර ප්‍රමාණයක් ලැබිලා නැහැ. ඉතම කනගාටු දායක ලෙස ඉතින් අපි විශ්වාස කරනවා මේ ඉන්න නායකයන්ට බැරුණත් අපි හරි මේ ධාරා දෙක එකතු කරලා සැබෑම ශක්තිමත් බලවේග නිර්මාණය කරන්න. මොකද අපි මේ දේශපාලන ඉතිහාසය දිහා බැලුවොත් වාම කඳුරත් අති කඳුරත් එකතු වෙච්ච අවස්ථාවල තමයි මේ රට ජයග්‍රහණ දිනාගෙන දීලා තියෙන්නේ. ඇත්තටම පැහැදිලිව ගත්තොත් 70 වෙනකොට නිර්මාණය වෙන සමගිය ආණ්ඩුව සිරිමාව මැතින සම්බන්ධයෙන් අද මේ රටේ ජනතාව කියනවා එදා සිරිමාව මැතිනගේ ආණ්ඩුව තිබ්බනම් මේ රට මෙහෙම වෙන්නේ නැහැයි කියලා. වාම කඳුරත් ජාතික කඳුරත් එකතුලා රට ප්‍රගතිශීලී ජයග්‍රහණ ගෙනත් දුන්නා. ඒ කඳුර පරාජය වෙච්ච තැන 17 මේ රට වෙනවා විරුතාර්ථිකය. අපි දන්නවාද විරුතාර්ථිකයෙන් මේ රට මොකද වෙලා කියලා. ඒ වගේම තමයි 70 ගිනාපු විවස්ථාව. අද මේ වෙනකොට අපිටවත් ගැලවෙන්න බැරි මහා නරක විවස්ථාවක අපි හිර වෙලා ඉන්නවා. මේ අවස්ථාවට අපි ගරු කරන්න ඕනේ. මේක අපි පිළිගන්නවා. හැබැයි අපිට මේක වෙනස් කරගන්න බැරි තැනකට අපි ගැට ගැහිලා හිර වෙලා තියෙනවා. ඉතින් ඒක ඇතුලේ අපි නැවතත් දකින්න 88 89 වෙනකොට නැවතත් තියෙනවා ජාතික වාම කඳුරටත් ජාතික කඳුරටත් එකතු වෙන අවස්ථාවක්. ඒක දෛවපගත ලෙස බැරි වෙනවා. ඒක ඇතුලේ අපි දන්නවා රට්ට වෙච්ච හානි සිරිමාව මැදින්ටත් රෝණ විජේටත් එකතුලා ඒ වෙලාවේ ජාතික වාම කඳුරේ අපේක්ෂකයේ දරා මේ රටේ ඉරණම වෙනස් කරන්න අවස්ථාවක් තිබ්බා. ඒක කරගන්න බැරුණා. නැවත චන්ද්‍රිකා මැතිණිය 94 එනකොට වාම කඳුරත් ජාතික කඳුරත් එකතුලා නැවත මේ රටේ ඒ දේශපාලන සිතියම වෙනස් කරනවා. විවාස ආණ්ඩුවක් හැදෙනවා. නැවතත් රිගේනින් ශ්‍රී ලංකා මම කලින් කිව්වා වගේ 2002 රිගේනින් ශ්‍රී ලංකා ගෙනල්ලා අලිකොටි කිව්සම ගෙනල්ලා රට පාවා දෙන්න යනකොට නැවතත් ජවිපේ තෙලුරු මෙයාට නිදාස් පක්ෂයත් මේ ජාතික වාම කඳුරට එකතු වෙලා බුලත් කොලේ නැමැති පක්ෂය හැදලා විද්‍ය පරාජය කරන්න අවශ්‍ය දේශපාලන නිර්මාණය කරනවා. ඉතිහාසයේ මම කිව්වේ මගේ දේවල් නෙවෙයි මේ ලංකාවේ ඉතිහාසයේ වාම කඳුර සහ ජාතික කඳුර එකතුන තැන් වල තමයි මේ රටේ වඩාත්ම යහපත් ප්‍රගතිශීලී ජයග්‍රහණ රටක්. එහෙම නැතුව 2019 ආව තනි ජාතික කඳුරෙන් බලවේගය 69 ලක්ෂයක බලවේගය අවුරුදු දෙකයි ඉන්න පුළුවන්. වාම කඳුර එළියේ හිටියේ ඉබ්‍රල් ධනවාදී කඳුර එළියේ හිටියේ ගෝටා ගෝ හෝම් කියන අරගල එනකොට ඒකේ පිට කවුරු තිබුණේ ගෝටා ගෝ හෝම් පිටිපස්සේ තිබ්බ රනිල් කම්බෑ ඒක දැක්කේ නැහැ කවුරුත්. වාම කඳුර ලව්වා ජාතික කඳුරට පහර දීලා වාම කඳුරයි ජාතික කඳුරයි විරසක් කළා. ඒක බිඳවට්ටලා පිටිපස්සෙන් බලයට ආවේ ලිබරල් ධනවාදී කඳුර. මේ වෙනකොට මේ අවුරුදු කීපය ඇතුළත ඔවුන් ගත්ත නිල නොවන ජනාධිපතිවරයෙක් මේ රටේ අනපනත් ගෙනල්ලා තිනවා 70 ගණක් ඒකෙන් 30 ගණක් සම්මත කරලා තිනවා මේ රට විනාශ කරන්න, මේ රට සංස්කෘතික හරපද්ධතිය විනාශ කරන්න, මේ රටේ උරුමය විනාශ කරන්න, මේ රටේ රාජ්‍ය ආයතන විනාශ කරන්නව චනපනත් ගන්නව අවසානයේ කාන්තාවද පිරිමියාද කියන එක තීරණය කරන එක සමලිංගිකමනත් විවිධ ලිංගිකත්වයන් දරන මිනිසුන් ඉපදිනවා. ඒ අයට අපි කරුණාව දක්වන්න ඕනේ, ඒ අයට ගෞරවයක් දෙන්න ඕනේ, ඒ අයට ජීවත් වෙනව සමාජය හදන්න. බයි සමස්ත සමාජයේම නොදන්න ක්‍රමවේදයක් ඇතුලේ ගිල්වල ගෑනුද පිරිමිද නැති තැනට පත් කරන්න අවශ්‍ය අනපනත් ටික මේ බිමට ගෙනල්ලා තිනවා. ඒක ගෙනාවේ කොහෙන්ද? වාම් අර ඇති වෙච්ච ජාති කඳුරේ බලයේ බිඳවට්ටලා කපාවිච්චි කළාපු ලිබරල් ධනවාදී කඳුරේ පාලක. එක්ක ගියුසම ගේන තැනට, සෝෆා ගියුසම ගේන තැනට මේ රට හිර කරේ කවුද? IMF
එක ඇතුලේ ආයෙ ගිහිලා මේ රට හිර කරේ කවුද? මේ තියෙන ලිබරල් ධනවාදී කඳුරේ නායකයත එකයි අපි කියන්නේ පැහැදිලිවම මේ වාම කඳුරත් ජාතික කඳුරත් එකතු වෙන්න ඕනේ. ඒක එකතුලා හැදෙන මහා බලයකට විතරයි මේ රට වෙනස් කරන්න පුළුවන්. එහෙම නැතුනොත් වෙන්නේ වාම කඳුරත් විනාශ කරලා තමයි නවතින්නේ. ජාතික කඳුරත් විනාශ වෙලා තින්නේ. අපි මේ කියන්නේ කාටවත් තරහක් වෛරයක් ඉඳලා නෙවෙයි. රට ගැන තියෙන සැබෑව ආදරෙකින් සා මේ කඳුරු දෙකේ ඉන්න හොඳ මිනිස්සුන්ගෙන් මේ රටේ බලයක් අරගෙන මේ රට වෙනස් කරන්න ඕන නිසා. එහෙම නැතුනොත් වෙන්නේ මේ කවුරු හරි මේගොල්ලෝ කාගේ හරි ඉත් එක්කෝ බස් වලට රැවටිලා අවසානයේ කැරකිලා අරගලේ වගේ අන්තිමට කැරකිලා ලිබරල් ධනවාදී කඳුරේ නායකයන් බලයට මේ අනතුරක් මේ මොහොතේ තියෙනවා. අපි සූදානම් වෙනවා මේ ඉදිරියේන මහමැතිවරණ අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ දින තරුණම දේශපාලන ව්‍යාපාරය අපි කිව්වොත් අපි නිවැරදි ප්‍රබලම. ඉතින් අපි මේ වෙනකොට ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක සියල්ලම ඉලක්ක කරගෙන දැන් මේ වෙනකොට මැතිවරණ දිස්ත්‍රික්ක 19 එක දිස්ත්‍රික් කමිටු ආසන කමිටු සහ කොට්ටාෂ කමිටු නිර්මාණය කරලා තිනවා. අපි විශ්වාස කරනවා මේ මේ තියෙන දේශපාලන තත්ත්වය යටතේ රට ඉතාම අනතුරකට මුහුණ දෙනවා. ඒ අනතුර දී අපි විශ්වාස කරනවා මේ ඉදිරියේන පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටට ආදරණීය අවංක තරුණ නායකත්වයක් මේ පාර්ලිමේන්තුවට යන්න ඕනේ. අලුත් කණ්ඩායමක් යන්න ඕනේ. මේ දූෂිත 225 ගැට ගැහිච්ච නැති හොඳ අවංක මිනිසු ටිකක් මේ පාර්ලිමේන්තුවට යන්න. මේ ඉන්න ඔක්කොම එකට දේශපාලනය කරපු අය. මේ ඔක්කොම යාළුවෝ කියලා කවුරු හරි മന്ത്രി කෙනෙක් කිව්වා. මේ ඔක්කොම යාළුවෝ තමයි. එකට දේශපාලනය කරපු නැති කෙනෙක් අපිට හොයාගන්න බෑ. අඩු වැඩි වශයෙන් හොඳ නරක තියෙන්න පුළුවන්. ඉතින් මම ඔබෙන් අහන්නත් පුළුවන්. අමතිකමත් දරපු නැති මන්ත්‍රීකමත් දරපු නැති අවුරුදු 20කට වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවේ හිටපු ආණ්ඩුවක් හදපු නැති මට කියන්නකෝ ජනාධිපති අපේක්ෂකේ නෑ මේ රටේ. මේ හැමෝම ඔය ආණ්ඩුවල ඉඳලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ රට අවශ්‍ය අලුත් අවංක තරුණ කණ්ඩායමක් මේ රටේ පාර්ලිමේන්තුවට යන්න ඕනේ. ඒක තමයි අපේ ඉලක්කය. අපි බලාපොරොත්තු වෙනවා මේ රට යහපත් දේශපාලන දිශානතියට ගෙනියන්න පුළුවන් මේ අලුත් තරුණ කණ්ඩායමක් සමාජයට අඳුන්වා දෙන්න. ඉදිරියේ රටට එන සියලුම අභියෝග පරාජය කරන්න පුළුවන් ශක්තිමත් බලවේගයක් නිර්මාණය කරන්න. හොඳයි, බොඳු බොහොම ස්තුතියි අද අපේ වැඩසටහන සම්බන්ධව. හරි, ඔබතුමාලටත් බොහොමත්ම ස්තුතියි දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයට අපිට මේ ඔබගේ මාධ්‍ය ආයතනය ඉදිරි ලබා දීම සම්බන්ධයෙන්.